පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්ට යෙදුනි ධම්මපද පාලියේ සඳහන් වෙන ගාථා රත්නය. අක්කෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ. ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදින. මේ ගාථා රත්නය තමයි මේ දේශනාව තුලත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම සඳහන් කළේ මේ ගාථා රත්නය ඇසුරු කරගෙන එක දේශනාවක් මීට කලින් සිදු කරලා තියෙන නිසා. ඒ මේ ගාථා රත්නය දේශනා කරන්න හේතු වෙච්ච මූලික කාරණාව. මේ ගාථාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උත්තරා කියන උපාසිකාව අරමුණු කරගෙන. පිනතුනි ගාථාවේ සඳහන් කරනවා අක්කෝදේන ජිනේ කෝදං. මේ ක්‍රෝධ කරන අය දිනන්න යම් කෙනෙක් කල්පනා කරනවා නම් හැම වෙලාවෙම ඔහු ගාව මෛත්‍රියම තියෙන්න ඕන කියලා. ක්‍රෝධ කරන කෙනා දිනන්න මෛත්‍රියක්ම අවශ්‍යයි. එතකොට මේ ක්‍රෝධ කරන කෙනා දිනන්න මෛත්‍රියක්ම අවශ්‍යයි කියන කාරණාවට මේ ශාසනය තුළ බොහෝ කරුණු කාරණා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ಗುಣ නැත්තම් ಗುಣ නැත්තවුන් දිනන්න හැම වෙලාවම අපි ගාව උතුම් ගුණයක්ම තියෙන්න ඕනේ. ලෝභ සහගත පුද්ගලයෝ දිනන්න නම් අපි ළඟ දානෙම තියෙන්න ඕනේ. අවසානයේට පැහැදිලි කළා බොරු කියන පුද්ගලයා දිනන්න සත්‍යෙම තියෙන්න ඕනේ කියලා. එවන් කරුණු ටිකක් මේ ගාථා රත්නය තුල සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි ඒක ටික. හැබැයි ඒ ටික භාග්‍යතුන් වහන්සේ අපිට හකුලලා දේශනා කරපු ටික. මේ ගාථා රත්නය අහලා ඒ මුල්ම අවස්ථාවේ මේ සිරිමා, අපේ සිරිමා ගැන අහලා තියෙනවා. සිරිමා කියන්නේ එදා හිටපු නගර සෝබිනිය. ඇය ඇතුළු 500ක් මාර්ගඵල ලැබුවා. ඒ දේශනා කරපු ඒ වෙලාවේ සිරිම ඇතුළු 500ක්. තවත් එතන බොහෝ හිටපු අය මගඵල ලැබුවන් වෙන්න ඇති. එතකොට ඒ අය මේ ගාථාව අහලා මාර්ගඵල ලැබුවේ භාග්‍යතුන් වහන්සේ කරපු දීර්ඝ දේශනාවත් එක්ක. එතකොට මෙතන තියෙන්නේ ඒ දේශනාව ඉතාම කෙටි කරලා හකුලපු ටිකක්. එතකොට ඒක දිගහැරගෙන සාකච්ඡා කරන එක තමයි අපේ නිවන සඳහාත් හේතු වෙන්නේ. එහින්ද අපි මේ ගාථා රත්නයෙන් කරන තවත් එක දේශනාවක් හැටියට මේ දේශනාව පවත්වන්නට අදහස් කළා. අක්කෝදේන ජිනේ කෝදං. මේ ක්‍රෝධ කරන කෙනා දිනන්න මෛත්‍රියම පාවිච්චි කරන්න ඕනේ. මේ ශ්‍රේෂ්ඨ ධම්මපදයට අංගුත්තර නිකායෙන් එකතු කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ ඒකා දස නිපාතේ දැක්වෙන සූත්‍රයක මෙන්න මෙහෙම සඳහන් කරනවා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකා දසානි සංසා පාටිකංකා. සඳහන් කරනවා මෛත්‍රී ආනිසංස 11ක් තියෙනවා කියලා. ඒකා දස කියල කිව්වේ ඒකයි. කතමේ ඒකාදස මොනෝදේ 11. සුකං සුපති සුකං පටිබුජ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්කන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම් මූල් හෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානි සංසා පාටිකංකාති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී ආනිසංස 11ක් පිළිබඳව. ඒකෙන් 10ක්
මේ ජීවිතයේම අපිට යම් යම් ප්‍රමාණවලින් විපාක ලැබෙනවා. මේ කාමාවචර ලෝකෙම. අවසානික මරණයට පත්වෙන වෙලාවි. සිහි මුලාවෙන්නේ නැතුව මරණයට පත්වුණු. බඹලොව උපද්දවන්න තරම් හේතු වෙනවා. බ්‍රහ්මලෝකූප ගෝහෝති කියලා දේශනා කළේ නිසා. මේ මෛත්‍රිය කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ මේ තරම්ම ඉස්මතු කරලා අගේ කරලා දේශනා කළේ සතර අපායාදී දුගතියෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ප්‍රගුණ කරගෙන තිබිය යුතු විශේෂ කාරණාවක් තමයි මේ මෛත්‍රිය කියන කාරණාව. පුණ්‍යතේ මේකට ප්‍රතිවිරුද්ධ කාරණාව ද්වේෂය. ඉතාම භයානක කුසල කර්මයක්. යම් කෙනෙක් මරණාසන්න වෙනකොට ද්වේෂසිතක් පහළ වුණොත් සඳහන් කරනවා උප්පත්තිය කොහොම සිද්ධ වෙයිද කියලා. මැරෙනකොට ද්වේෂයක් ආවොත් අපි දන්නේ ඒ වෙලාවට අපිට මොනවා වෙයිද කියලා. ඒ නිසා නිරය උපදින්න තියෙන ඊට කඩ ඉතාම ඉහළයි. නිරයට නොගියොත් විශේෂයෙන් සඳහන් කරනවා විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඉහළයි කියලා. ඒ කොයි වාගේ නයික් පොළඟේ කුණකටුවේ ගෝනුස්සේ මකුළුවේ මේ වාගේ විස තියෙන සතෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ඔය අතර යකෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් ඉහළයි කියලා සඳහන් කරනවා. ඇයි? ද්වේෂයෙන් මරණයට පත්වෙච්ච නිසා. ආන් ඒක නිසා අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශයේ පිටු දකින්ඩ බොහෝ සූත්‍රවල කරුණු පැහැදිලි කළා. ආඝාත පටිවිනේ ආදී සූත්‍ර දේශනාවල් වල කොහොමද මිනිහෙක් තමන්ගේ ද්වේෂය පාලනය කරගන්නේ කියන එකට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒක අමාරුවෙන් අමාරුවෙන් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ද්වේෂයෙන් ඈත් වෙන ක්‍රමය. ඒකෙන් ලැබෙනවන ලාභයක් ඒ තමන්ටමයි. එතකොට මේ කරුණ භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අවධාරණය කළේ ද්වේෂය කියන්නේ හරි භයානක කුසලයක් අකුසලයක් නිසා. ඒක කොයි තරම් භයානකද කියන කාරණාවයි සඳහන් කළේ. මැරෙන වෙලාවේ ඇති වුණොත් මොන තරම් අනතුරක්ද? බොහෝ පින් කළා වෙන්න පුළුවන් අපි. නමුත් මැරෙන වෙලාවේ මේ වාගේ තත්ත්වයකට මුහුණ පෑවොත් මැරෙන වෙලාවේ ඇත්තටම ඒ වාගේ තැනකට අපිපත් වෙයිද කියලා ඊළඟට අපිට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. මෛත්‍රිය ප්‍රගුණ කරලා තියහම ජීවිතේ කොයි දෙයක් වුණත් ඔහුට ද්වේෂයක් ඇති වෙනවා බොහොම අඩුයි. නමුත් අපි ගැන කල්පනා කරලා බැලුවොත් දෙතුන් පාරක් මැස්සෙක් ඇවිල්ලා මූණේ වැහුවොත් ඒත් අපිට ඇති වෙන්නේ ද්වේෂයක්. මදුරුවේ කරුවලේ ඇවිල්ලා කනගාව හඬ නැගුවොත් ඒත් අපිට ඇති වෙන්නේ ද්වේෂයක්. සමහරට අතවනලා හරි මදුරුව පන්නනවා. නමුත් ඒ අතවනන්නේ බොහොම ද්වේෂ සහගත සිතින්. ඉතා සියුම් වූ ද්වේෂයක් ඇති වෙනවා. ඒක සියුම් වෙලා අන්තිමට මදුරුව මරන්න තරම් ද්වේෂයක් ඇති වෙනවා. ඉතින් ඒ වාගේ දේවල් වලට අපිට ද්වේෂය ඇති වෙනවා. අපි කාට හරි යමක් කියනකොට ඒ පුද්ගලයා දෙපාරක් විතර මොකද්ද කිව්වේ කියලා ඇහුවොත් ඒත් කේන්ති යනවා අපිට. එතකොට අපි දන්නේ නැහැ අපි ඉන්න මට්ටම මොන තරම් පල්ලහැද තියෙන්නේ කියලා. මේ දේවල් සාමාන්‍ය දේවල්නේ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඔය කීවට මට නම් කේන්ති යන්නේ කියලා. ඒ වුණාට පින්නතුනි හිතලා බලන්නකෝ, ඔළුවේ කැක්කුම හැදුනහම කොච්චර කේන්ති යනවද කියලා. ඔළුවේ කැක්කුම හැදිලා, බඩේ කැක්කුම හැදිලා, ටිකක් කොහේ හරි ඇල වෙලා ඉන්න වෙලාවක gedara daruwa ටික හරි කෑ ගහන්න පටන් ගත්තොත් සමහරට දරුවන්ටත් දඬුවම් කරලා, බිරිඳටත් කෑ ගහලා, සේවකයෝ ඉන්නවනම් ඒ අයටත් දොස් කියලා. ඇයි? මගේ මේ වේදනාව නිසා. ආන් එහෙම කරුණු පැහැදිලි කරාම මේ මැරෙන වෙලාවට ඇතිවෙන වේදනාව හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ. මැරෙනකොට රිදෙනවද කියන ප්‍රශ්නේ. ධර්මයේ සඳහන් කරලා තියෙනවා ඒකට අපූර්ව උත්තරයක්. මැරෙනකොට රිදෙනවා මේ ජීවිතේ කවදාවත් විඳවලා නැති තරම් වේදනාව. ඒකට කරුණු දක්වලා තියෙන සූත්‍රයක් තියෙනවා. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය. මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙලාවේ කරුණු පැහැදිලි කරපු තැනක් තියෙනවා.
මරණාසන්න අද්දකී. සැරියුත් මහරහතන් වහන්සේටයි ප්‍රකාශ කරන්නේ. සිටිතුමා දන්නේ මේ වේදනාව මට මැරෙන්නද කියලා. නමුත් ඒ වේදනාවල් වල සලකුණු සඳහන් කරාම රහතන් වහන්සේ දැනගන්නවා සිටිතුමා ජීවත් වෙන්න බත්තාව බොහොම ටික වෙලාවයි කියලා. තව ඉන්නවා බිනදී ධනංජානි කියලා බමුණෙක් ගැන තොරතුරු. ධනංජානි කියන බ්‍රාහ්මණයත් සැරියුත් මහරහතන් වහන්සේටම කරුණු සඳහන් කරනවා තමන්ට තියෙන වේදනාව. ඒකෙන් රහතන් වහන්සේ දැනගන්නවා මෙයත් තව වැඩි වෙලාවක් ඉන්නේ නැහැ කියලා. ආන් ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ මේ ධනංජානි බමුණගෙන් ඇහුවා, බ්‍රාහ්මණේ මැරිලා නිරයට යන්න කැමතිද? තිරිසන් ලෝකෙට යන්න කැමතිද කියලා. බ්‍රාහ්මණය කියනවා, ස්වාමීනි, නිරයට යනවට වඩා තිරිසනෙක් වෙන එක මට හුඟක් සැපයි කියලා. ඊට පස්සේ අහනවා, බ්‍රාහ්මණය, තිරිසනෙක් වෙන එක සැපයිද, ප්‍රේතෙක් වෙන එක හොඳයිද කියලා. බමුණ උත්තරයක් දෙනවා, ස්වාමීනි, තිරිසනෙක් වෙනවට වඩා මට ප්‍රේතෙක් වෙන එක ගොඩක් සැපයි කියලා. ඇයි ඒ තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙන එක හොඳයි කියලා කියන්නේ? පිනතුනි, ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්. දැන් පරදත්තූප ජීවි කියන ප්‍රේතයා පින් ගන්න පුළුවන් තැනකම ඉන්න කෙනෙක්. සමහර ප්‍රේතයෝ බොහෝ කල දුක් විඳලා පින් අරගෙන සුවපත් වෙච්ච අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. හැබැයි තිරිසන්නුන්ටත් පින් ගන්න පුළුවන්ද? තිරිසන්නුන්ට පින් ගන්න බෑ. ආන් ඒ හින්දා ප්‍රේතාත්මයට වඩා ඊටාම පල්ලැහැ තියෙන ආත්මයක් තිරිසන් ආත්මය. ඒ නිසයි මෙයා කියන්නේ තිරිසනෙක් වෙලා ඉපදිනවට වඩා ප්‍රේතෙක් වෙන එක හොඳයි කියලා. ඊළඟට රහතන් වහන්සේ අහනවා, බ්‍රාහ්මණේ, ප්‍රේතෙක් වෙනවට වඩා මිනිහෙක් වෙන එක හොඳ නැද්ද කියලා. මෙයා කියනවා, ස්වාමීනි, ඒ අවස්ථාවට එන්න පුළුවන් නම් මට කොයි තරම් වටිනවද? ඊට පස්සේ අරගෙන යනවා, මිනිහෙක් වෙනවට වඩා ධනංජානි දෙවියෙක් වෙන එක හොඳ නැද්ද? හරිම සතුටුයි. ධනංජානි දෙවියෙක් වෙනවට වඩා බ්‍රහ්මයෙක් වෙන එක හොඳ නැද්ද? ස්වාමීනි, මට එතෙන්ට යන්න පුළුවන්ද? ධනංජානි, මම බඹලෝට යන පාර කියලා දෙනවා. පුළුවන් නම් යන්න කියලා. දැන් ධනංජානි ඉන්නේ මරණ මංචකේ. සැරියුත් මහරහතන් වහන්සේ දන්නවා ධනංජානි මැරිච්ච ගමන් යන්නේ අවීචියට කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ අනුකම්පා කරනවා, අවීචියේ තරම ධනංජානි දන්නේ නැති වුණාට, ඔබයි මමයි දන්නෙත් නැති වුණාට සැරියුත් මහරහතන් වහන්සේ හොඳට දන්නවා. ඇයි? උන්වහන්සේට ඒක පේනවා. ඔබත් මමත් ඕන තරම් අවීචියේ හිටපු අය. ඉහේ තියෙන කෙස් ගස් ගන්නට වඩා, ඇඟේ තියෙන ලෝම ගන්නට වඩා, මේ ජීවිතයේ අද මේ මැදිරියට ඇවිල්ලා ඔය ආසනිය උඩ වාඩි වෙනකන් ඉපදිච්ච දවස් ඉඳලා ඔබේ පයට පෑගිච්ච වැලියට ගන්නට වඩා අපි අවීචියේ හිටපු අය. ඒ වුණාට අපිට දැන් මතක නෑ. නමුත් රහතන් වහන්සේට ඒක හොඳට පේනවා. උන්වහන්සේ දන්නවා අවීචියේ තරම. ඒ නිසා රහතන් වහන්සේ කල්පනා කරනවා, මම වාගේ සත්පුරුෂයෙක් ළඟ ඉඳලා ධනංජානි මැරිලා අවීචියට යනවා නම් ඒක මහා අපරාධයක්. ඒ හින්දා ධනංජානි අවීචියෙන් මුදව ගන්න ඕන කියලා හිතුවා. මොකද ධනංජානි කියන්නේ ගොඩක් පව් කරපු කෙනෙක්, හොරකම් කරපු කෙනෙක්. ධනංජානි කියන්නේ සාමාන්‍ය හොරකම් නෙමෙයි, මිනිස්සු මංකොල්ල කාපු කෙනෙක්. රජුරුවන්ගේ රාජසභාවේ හිටපු ඉහළ නිලධාරියෙක්, අපි කිව්වොත් ඇමතිවරයෙක් වගේ කෙනෙක්. මෙයා තමයි බදු එකතු කරන්නේ. මගේ රාජසභාවේ හිටපු අමාත්‍යවරයෙක්, එයා තමයි බදු එකතු කරන්නේ. හැබැයි රජුරු හරිය ධාර්මිකයි. රජුරු කියලා තිබ ධනංජානි ඈත පිටිසර ගම්දන ගොළු මිනිස්සුන්ට කන්නත් නැහැ. හරියට වතුරක් නැති නිසා ගොවිතැනක්වත් පැහෙන්නෙත් නැහැ. අහිංසක මිනිස්සුන්ගෙන් ගොඩාක් බදු ගන්න එපා කියලා. ඒ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ ඉතුරු කරලා ටිකක් ගන්න රජේ නඩත්තු කරන්න. ධනංජානි ගිහිල්ලා අර මිනිස්සුන්ගේ තියෙන ඔක්කොම දේවල් ගන්නවා. මිනිස්සු අඬනවා, දරුවන්ට කණ්ඩ නැහැ, දරුවන්ට ඉගෙන ගන්න නැහැ, අපිට ඉන්න තැනක් නැතුව යයි,
අය වැඩ කරගන්න ඉඩම් කෑල්ලක් නැතුව යයි ඔක්කොම ගෙනියන්න එපා කියලා ධනංජානි කියනවා මට කියලා වැඩක් නැහැ ඒක රාජාඥාව. එහෙම ගෙනල්ලා ඔක්කොම ධනංජානිගේ බාණ්ඩාගාරයට දාගෙන රජුරුවන්ට ගෙනහිලා දෙන්නේ බොහොම ටිකයි. මේක සැරියුත් මහරහතන් වහන්සේට ආරංචි වුණා. ආරංචි වෙලා වෙනත් ප්‍රදේශයක ධර්මචාරිකාවේ වැඩම කරමින් හිටවපු මේ මහා සත්පුරුෂයන් වහන්සේ තමන් වහන්සේගේ සංඝ පිරිසත් අඳගහගෙන දින කීපයක් පාගමනින්ම වඩිනව ධනංජානි වහන්සේට. ඒ ගිහිල්ලා ධනංජානි නිවැරදි මිනිහෙක් බවට පත් කළා. ඒ තමයි සත්පුරුෂයන්ගේ හැටි. ඊට පස්සේ ධනංජානි ධාර්මිකව ජීවත් වුණා. මරණාසන්න වෙලා පණිවිඩයක් යවලා තිබ්බා සරියුත් මහරහතන් වහන්සේට පුළුවන් නම් මම බල්ලෙන් දෙන්න කියන්න කියලා. එදා හවස තමයි උන්වහන්සේ ආපහු වැඩි. වැඩලා තමයි මෙයාගේ අසනීපය අහපහම දන්නව තව ටික වෙලාවක් ඉන්නේ. මෙරළ කොහෙද යන්නේ කියලා බලහම අවීචියට බේරගන්න ඕන නිසා තමයි මේ කරුණු ටික අහගෙන යන්නේ. අන්තිමට මෙයා කිව්වනේ මට බඹලෝ යන්නත් පුළුවන්ද කියලා. ඊට පස්සේ සඳහන් කළා පාර කියලා දෙන්න උත්සාහ කරන්න. එතකොට මේ ධනංජානි පින්නතුනේ බඹලෝටමයි යන්නේ. මෙච්චර පව් කරපු කෙනා. දැන් බානක සත්පුරුෂ ආශ්‍රය මොනතරම් සැපයක් වුණාද කියලා. එහෙනම් ධනංජානිට කියලා දුන්න පාර ඔබේ මගේ මරණ මංචකයට වටින්නේ නැති වේද? වටිනවා. හැබැයි එතෙන්ට ගිහිල්ලා ප්‍රගුණ කරන්න හිටියොත් අපි පරදිනවා. ධනංජානිට සංසාරේ ගොඩක් පින් තියෙන්නත් ඇති මේ ජීවිතේ එහෙම කළාට. කියලා දුන්න පාර තමයි ධනංජානි මොදෙයට මෛත්‍රී වඩන්න කියලා. ධනංජානිට මෛත්‍රිය උගන්වලා එයාට මෛත්‍රී වඩන්න ඉඩ දීලා රහතන් වහන්සේ දෙයින් හිටියා. එතකොට මම මේ කාරණාව සඳහන් කළේ ධනංජානිත් අනාථපිණ්ඩික සිටුතුමත් මැරෙන වෙලාවේ රිදෙන හැටි විස්තර කළා. අනාථපිණ්ඩික සිටුතුමයි මේ දෙන්නම සඳහන් කරනවා. දැන් කොහොමද කියලා අහපුවාම ස්වාමීනි ශක්තිමත් මිනිහෙක් ලොකු කුළු ගෙඩියක් ගෙනල්ලා මගේ ඔළුවට ගැහුවා. කොහොම වේදනාව කැතිවිද? ආන් එවන් වේදනාවල් එවන් මිටිපාරවල් කුළුපාරවල් ඉල්ල කරනවා වගේ මගේ හිසේ දැඩි වේදනාවක් දැනෙනවා ස්වාමීනි කියලා කිව්වා. තව කොහොමද කියලා ඇහුවා. දෙවියලා සඳහන් කළා ස්වාමීනි ඉතාම ශක්තිමත් දෙන්නෙක්. මගේ බෙල්ලට නැත්නම් මගේ හිස වටේට වරපටයක් ගැට ගහලා නැත්නම් ලණුවක් අරගෙන වටේට ඔතලා දෙන්න දෙපැත්තට ඇද්දොත් කොහොම වේදනාවක් දැනෙනවද? ඒ වාගේ වේදනාවක් මට දැනෙනවා. ස්වාමීනි මස් කපන කෙනෙක් මස් කපන්න පාවිච්චි කරන ඉතාම තියුණු පිහියක්. එවන් පිහියකින් මගේ ඇඟ ඇතුළ මේ ලූණු ගෙඩියක් ලියනවා වගේ ලියාගෙන ලියාගෙන යනවා වගේ මට වේදනාවක් දැනෙනවා. මෙන්න මේ වාගේ මෙයාට දැනෙන වේදනාවල් ටික පැහැදිලි කරාම තමයි දැනගන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මරණසන්න වේදනාව. දැන් හිතන්නකෝ මේ වේදනාව අපිටත් ඇති වෙන්නේ නැත්තේ නෑනේ. සමහර කෙනෙකුට ඒක ඉතා කෙටි කාලයකින් ඇති වෙනවා. ඉක්මනට යා මරණයටපත් වෙනවා. හැබැයි සමහර අය ඉන්නවා දවස් ගණන් ওই වේදනාවෙන් දුක් විඳිනවා. එතකොට අපිට කේන් තියෙන්නේ නැති වෙයිද? ඒක අහන්නයි මේ කතාව මම මේ කියවි. මම සඳහන් කරන්නේ අපිට හිතෙනවා කේන් තියෙන්නේ නැති වෙයි කියලා. ඔළුවේ කැක්කුමටත් කේන්ති හැදෙනවනම් බඩේ කැක්කුමටත් කේන්ති හැදෙනවනම් මේ තරම් දරුණු වේදනාවක් ආපු වෙලාවට කේන්ති ඉන්නේ නැහැ කියලා අපි කොහොමද කියන්නේ? ආන් මේ වෙලාවත් පාලනය කරන්න පුළුවන් වුණොත් ඔහු තමයි දක්ෂයා. ඒකටයි මේ පාර හදලා තියෙන්නේ. ඒ පාලනය කරන්න නම් අපිට මෙහෙම පහසුවෙන් බෑ. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ මෛත්‍රී ජීවිතය ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ප්‍රගුණ කරනවා කියලා කියන්නේ බුද්ධ භාෂිතයට අනුව ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට ඒක හරියටම අපිට ප්‍රයෝජනෙට එන්නේ. එතකොට බුද්ධ භාෂිතයට අනුවම මෛත්‍රී ප්‍රගුණ කරනකොට මේ මෛත්‍රී භාවනාව අපි කොහොම කරන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුලින් අපි මෛත්‍රී කරන්න ඕනේ තමන්ට.
සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව අපි මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා මේ වගේ කරුණු පෙළක් දකිනවා. හැබැයි මේ භාවනාව හරියටම වැඩෙන්න මේ කාරණා හතරම කී කියා අපිට වඩන්න බැරුව යනවා. මේ හතරින් එකක් තමයි ගන්න කියලා කියන්නේ. නිදුක් වෙම්වා කියන එකද, නිරෝගී වෙම්වාද, සුවපත් වෙම්වාද, දුකින් මිදෙම්වාද, මේ හතරෙන් එකක්. එකක් අරගෙන හොඳට ප්‍රගුණ කරන්න කියලායි සඳහන් කරන්නේ. හතරම වඩන්නත් පුළුවන්. සංසාරේ හොඳට මෛත්‍රී භාවනාව සසරෙත් ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට නම් මේ හතරම වඩන එක පහසුයි. නමුත් සසරේ එහෙම කරලා නැත්තම් මේ හතරම එකට වඩන්න බෑ. උදාහරණයක් කිව්වොත් මෙහෙම වෙනවා. එක අවුරුද්දක් ඇතුළත කෙනෙක් විභාග හතරක් සමත් කරන්න සූදානම් වෙනවා. එක අවුරුද්දක් ඇතුළත. ආන් ඒ වගේ එයාට පුළුවන් වෙයිද අවුරුද්දක් ඇතුළේ හතරම හරියටම පාස් කරගන්න? මොන තරම් වෙහෙසෙන්න වෙයිද? එකක් පාස් කරන්න ගියොත් නම් එයා ඒක හොඳටම කරයි. හැබැයි හතරම කරන්න ගියොත් එකක්වත් නැති වෙන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි මේ හතරම එකට අරන් වඩනවා කියන එක ඒ තරම් සංකීර්ණ ක්‍රමයක්. ඒ හින්දා ධ්‍යාන මට්ටම දක්වා එකක් අරන් හොඳට වඩන එක අපිට හරි පහසුයි. ආන් එහෙම එකක් හොඳට වඩහම අපිට මේක හොඳට වැඩෙනවා. හැබැයි ඉතින් අපි එහෙම කරන්නේ නැතුව සාමාන්‍යයෙන් මෛත්‍රී වඩන කෙනෙක් දිහා බලහම අහපුවහම මේ විනාඩියක් දෙකක් තමන්ට මෛත්‍රී කරලා විනාඩියක් දෙකයි ගියේ ඊළඟට සියලු සත්වයන්ටම මෛත්‍රී කරන්න යනවා. ඒක පුළුවන් වෙයිද සියල්ලන්ටම කරන්න? මම සුවපත් වේවා කී කිය ඉඳලා මාමින්ම මගේ දරුවා සුවපත් වේවා. අපි පින්නතුන් හිතන්නකො ඒ වැඩේ හරියනවද කියලා. මගේ දරුවට සුවය දානය කරන්න දැන් මාමින්මනේ කල්පනා කරලා බලන්න දැන් මට සුවයක් තියෙනවද කියලා. දිය වැඩියාවක් තියෙනවා. හෘද අමාරුවක් තියෙනවා. තව නොයෙක් ලෙඩ රෝග ගොඩක් පිරීලා තියෙනවා. නමුත් මම බොරුවට කියනවා මාමින්ම කියලා. එතකොට හරියට මම සුවපත් කියලා නේ කියන්නේ. මාමින්ම දරුවත් සුවපත් වේවා. දරුවා සුවපත් වෙන එක නෑ. හැබැයි මගේ තියෙන අසනීප ටික ඔක්කොම යාට යන්න පුළුවන්. මොකද මාමින්මනේ අර හොඳට ඉන්න කෙනෙක් මගේ තැනට ගන්න වැඩ පිල්ලක් වාගේ ඉන්න පටන් ගන්නවා. එහෙම වුණා. එහෙනම් මාමින්ම කියනකොට මට හොඳ සුවයක් තියෙන්න ඕනේ. ඒකනේ දරුවට දෙන්න ඕනේ. ඒකනේ අසල් වැසියට දෙන්න ඕනේ. ඒක නිහිතවතාට දෙන්න ඕනේ. එන මම හිතන්න ඕනේ එයාට මාමෙන්ම ගියහම මට කොච්චර සුවයක් තියෙනවද කියලා. ආන් ඒක නිසා මේ එකක් අරගෙන හොඳට වඩලා 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 ඒක ප්‍රගුණ වෙච්චහම Tamanට බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා මගේ ඇඟේ මොනවද දැන් තියෙන අසනීප කියලා. වේගින් දැනෙන්න පටන් ගන්නවා. මෙතන සඳහන් කරනවා පිළිකාවක් වාගේ අසාධ්‍ය තත්ත්වය තමන්ගේ ඇඟෙන් පහ කරලම දාන්න පුළුවන් හැකියාව මේ මෛත්‍රී භාවනාවේ ඉහළ තැනක් නෙමෙයි, ඊටාම ප්‍රාථමික මට්ටමක තියෙන එකක් කියලා. ආන් එහෙම මගේ ඇඟේ හැම තැනම තියෙන රෝගාබාධ ටික අයින් වෙලා ගියහම මට තේරෙනවා අර නලයකට වතුර මේ පැත්තෙන් දානකොට අනිත් පැත්තෙන් පිට වෙනවා වගේ. කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා බලහම මගේ ඇඟේ කිසිම ලෙඩක් දැන්නේ නැහැ. දැම්මන් හරි සනීපයි. ආන් ඒ සුවය පුළුවන් ළඟ ඉන්න කෙනාට දානය කරන්න. ඒක ළඟ ඉන්න කෙනාට නෙමෙයි, මෙහි ඉඳලා ඇමරිකාවේ ඉන්න කෙනෙකුට උනත් දානය කරන්න පුළුවන්. හැබැයි ඉස්සරලා මට හොඳට ඒක ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එහෙනම් මම සුවපත් වේවා කියලා එකක් ගත්තොත් ධ්‍යාන මට්ටම දක්වා මේක වඩන්න කියලයි සඳහන් කරන්නේ. ආන් එහෙම වඩලා දියුණු කරපු පුද්ගලයෙකුට ආන් අර මරණාසන්න වෙලා වෙන වේදනාව එහෙම්මම තමන්ට අයින් කරගන්න පුළුවන්. එතකොට තමන්ට දැනෙන පුදුම සුවයක්. ආන් ඒ සුවය දැනෙන වෙලාවේ අපිට පුළුවන් අපි කරපු පින්කම් ටික මතක් කරගන්න. කුසල් දහම් ටික මතක් කරගන්න. ආන් ඒ සතුටු සහගත මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් අපේ ජීවිතයේ අවසානයට යන්න පුළුවන් වුණොත්
ඒක බොහොම සුබදායකයි. ද්වේෂ සහගත වුණොත් ඒක බොහොම අසුබදායක තත්ත්වයකට තමයි පත් වෙන්නේ. මහා පිංකම් කරපු ධර්මාශෝක මහරජුරුවොත් තිරිසං ආත්මක ඉපදිච්ච බව සඳහන් කරනවා. මොන හේතුවක් නිසාද? සඳහන් කරනවා අවසාන වෙලාවේ තමන්ට පවන් සලමෙන් හිටපු කෙනා පිළිබඳව දේශසිතක් ඇති වුණා කියලා. මොකද ඒ වෙලාවට ඇඟට වැදෙන හුලං රැල්ලත් ඉතා වේදනාකාරී තත්ත්වයක්. ඒ නිසා මේක එපා කියන්නත් බෑ, කතා කරන්න පුළුවන් හැකියාවත් නැතුව ගිහිල්ලා. ඒ නිසා කේන්තියක් ඇති වුණා. ඒ කේන්තිය නිසා තිරිසං ආත්මික ඉපදුනා කියලා සඳහන් කරනවා. එතකොට ඒ අපි වාගේ පින් කරපු අය නෙමෙයි. අපිට හිතාගන්න බැරි තරම් පින් කරපු දීප චක්‍රවර්ති මහරජවරු මහා ආඥාවක් තිබිච්ච අය. ආන් ඒ නිසා මේ මෛත්‍රිය හරියට හරිම වටිනවා. අංග කීයක් තියෙනවා කියලා සඳහන් කළාද? මූලිකව ආනිසංස 11ක් තියෙනවා. 10ක් මෙලොවදිත් විපාක දෙනවා. අන්තිම එක පරලෝදි විපාක දෙනවා. කියන්නේ සිහි මුලාවීමක් නැතුව මරණයට පත් වුණොත් බඹලෝ උපදිනවා කියලයි මේ සඳහන් කරන්නේ. යමෙක් මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවන පින්නතන ඒකත් ඉතින් ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තමයි. බොහෝ පින්කම් කර ගන්නවා. නමුත් මේ වාගේ සිහි මුලාවකට යන්න හේතු හැටියට මොනවද ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ? ප්‍රධාන කාරණාව තමයි හරියට පිහිටපු සීලයක් නැතිකම සිහි මුලාවකට ප්‍රධාන හේතුවක්. ඒ නිසා හොඳ සීලයක් ආරක්ෂා කරගෙන තියෙන එක අපේ ආරක්ෂාව සඳහාම ඇත්තටම බොහොම වටිනවා. එහෙනම් අපි සඳහන් කළා ඒ ආනිසංස 11 පළවෙනි එක සුඛං සුපති. බොහෝම හොඳට නිින්ද යනවා. බොහෝම හොඳට නිින්ද යනවා කියලා කියහම හොඳට සැපට නිින්ද යනවා. ඇයි එහෙම සඳහන් කරන්නේ? සමහර කෙනෙකුට නිින්ද ගියහම කෙඳිරි ගන්නවා. සමහර කෙනෙක් නිින්ද ගියහම ඇඟ මැලි කඩනවා. සමහර කෙනෙක් නිින්ද ගියහම දඟලනවා. නිින්දෙන්ම දඟලලා අපි දන්නේ නැහැ උදේ තමයි දන්නේ දඟලලා තියෙන බව. මොකද නිදාගත්ත තැන බොහොම ඇකිලිලා පොරවගෙන හිටපෙව්වත් නැහැ. සමහරලාට මදුරු දැල් වගේ තිබිච්චෙව්වත් පැත්තක. අපි දඟලලා තියෙන ධර්ම අපිට අවදි වෙච්චාම තේරෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සඳහන් කරනවා එයාට සුවදායක නිින්දක් නැහැ. ඒ කියන්නේ එයා හොඳට නිදියලා නැහැ. හොඳට නිදියපු කෙනා නිදාගත්තේ යම් ඉරියව්වකින්ද නැගිටින්නේ තේ ඉරියව්වෙන්මයි. මේ කාරණාවල් වලට කරුණු සූත්‍රාගත වෝන තරම් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ සැතපිච්ච හැටියට අපිට සැතපෙන්නේ නිවන් දකින්න තුරු බැරි බව ඇත්ත. නමුත් අර මාගන්දිය බමුණා භාග්‍යතුන් වහන්සේ සැතපිච්ච තන ඇතිරිය දිහා බලලා පුදුමයි භරද්වාජ ශ්‍රේෂ්ඨයි ආශ්චර්යයි භරද්වාජ ඉර්ධිමත් තවුසෙක් සැතපුන තන ඇතිරියක් වගේ කියලා සඳහන් කරනවා. ඇයි ඒ? සැතපිලා තියෙන්නේ අපි වගේ මේ පැදුරක සීට් එකක නෙමෙයි. තනකොළ ටිකක් බිම තුනී කරලා ඒ මත සැතපිලා අවදි වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩලා තියෙනවා. හිස තියාපු තැනින් තනකොළ කෙන්දක්වත් අවුල් වෙලත් නැහැ. අත තියාපු තැනින් තනකොළ කෙන්දක්වත් අවුල් වෙලත් නැහැ. පය තිබුණ තැනින් තනකොළ කෙන්දක්වත් අවුල් වෙලත් නැහැ. නිකං තුනී කරපු තනකොළ කෙන්දක් හෙල්ලෙන්නේවත් නැතුව ඒ මත සැතපිලා නැගිටලා ගිහිල්ලා කියහම තිබුණ තැන වෙනස් වෙන්නේ නැති වෙන්නේ කොහොම? සිහියක් තියෙන්න ඕනේද? සඳහන් කරනවා මෛත්‍රිය දියුණු කරන කෙනාටත් මනාව සැතපෙන්න පුළුවන්. ඒකට කියනවා සුඛං සුපති කියලා. සැපදායක නිින්දක් ලැබෙනවා. සුඛං පටිභුජ්ජති. සමහර කෙනෙක් නිින්දෙන් අවදි වෙනකොට අපි ගිහිල්ලා අවදි කරනවා. සමහර කෙනෙක් දැන් අවදි වෙන වෙලාවයි. එයා කෙඳිරි ගගා හට මෙහට හැරි ආයෙ නිදිනවා. ඊට පස්සේ එයා කොහොම හරි නැගිට්ටහම ඉඳගෙන ඉන්නවා. පැතුරෙන් නැගිටින්නේ නැහැ. නැගිටලා ඉන්නේ ඉඳගෙන ඉන්නවා. ඈනුන් අරිනවා. ඇඟ මැලි කඩනවා. තව චුට්ටක් දිග ඇරින්න හිතෙනවා. ආන් එහෙම නැතුව යනවා මෛත්‍රී වඩාපු කෙනාට. හරියට කොයි වගේද සඳහන් කරනවා මලක් පිපෙනවා වගේ අවදි වෙනවා කියලා. මලක් පිපෙන්න ප්‍රසන්නයි. ඒ වගේ තමයි මෛත්‍රී වඩපු කෙනා අවදි වෙනකොට හරි ප්‍රසන්නව අවදි වෙනවා.
නපාපකං සුපිනං පස්සති. සිහිනෙන් කවදාවත් බය වෙන්නේ නැහැ. ඒකයි සුපින කියලා කිවි සිහිනට. නපාපකං සුපිනං පස්සති. සමහර අය හීනෙන් හොරු දකිනවා. සමහර අය හීනෙන් තමන් කපන්න කොටන්න මරන්න එනවා වගේ දකිනවා. නැත්තම් භයානක සත්තු තමන්ට හපන්න අනින්න එලවගෙන එනවා වගේ දකිනවා. මේ වගේ දේවල් දැකලා යාල හීනෙන් බය වෙනවා. බයිල්ලා දඟල්ලා දඟල්ලා සමහර අය දාඩිය පෙරාගෙන අවදිනවා. සමහර කට්ටිය කෑ ගහගෙන නැගිටිනවා. නපුරු භයානක හීන දැකලා. එහෙමනම් මෛත්‍රිය දියුණු කරන කෙනාට කවදාවත් එහෙම හීන පේන්නේ නැති බව සඳහන් කරනවා. න පාපකං සුපිනම් පස්සති. මේ වාගේ පෞකාර හීන දකින්න ලැබෙන්නේ නැහැ. මනුස්සානං ප්‍රියෝ හෝති. මෛත්‍රිය වඩන කෙනා මනුස්සයන්ට බොහෝම ප්‍රියයි. ඉතාම ප්‍රියශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෛත්‍රී කරුණා ගුණයෙන් බොහෝම ඉහළයි. අන් ඒ හින්දා මිනිස්සු එවන් අය දකින්න හරි කැමති. සමහර කෙනෙක්ගේ මූණ හරිම රෞද්‍රයි. හරිම භයානක පෙනුමයි. කතා කරන්න උවමනාව තිබුණත් අපි කතා කරන්නේ නැහැ. එයා හරි සැරපරුසයි. සමහරලාට තාත්තා එහෙම සැරපරුසන ඒ දරුවෝ තාත්තා එක්කවත් කතා කරන්න හරි බය වෙනවා. ඒ සැරපරුස බව නිසා. නමුත් මෛත්‍රී සිතක් තියෙන කෙනෙක් හරිම ප්‍රියමනාපයි. ප්‍රියමනාපයි දැක්කහම අපිට ගිහිල්ලා හරි කතා කරන්න හිතෙනවා. මේ මනුස්සයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න තිබුණොත් හරි හොඳයි කියලා හිතෙනවා. ඒ තරම්ම ප්‍රියමනාපයි. ඉතින් මේ කාරණාව මුකවන්නෝ විප්පසීදති කියන කතාවෙත් අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේ තරම් ප්‍රිය වුණේ පිටින් අපේ සිතුවිලි වල තියෙන පාරිශුද්ධත්වය නිසා. අපේ සිතුවිලි කොහෙ උපදිනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හිත උපදින තැන. හෘද වස්තුවේ උඩ කුටීරේ අඩපතක් පමණ ලේ ධාතුව තියෙන තැනක, ඉතාම පිරිසිදු ලේ තියෙන තැනක තමයි සිත උපදින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හෘද වස්තුව කියලා කියන්නේ මේ ශරීරය පුරාම රුධිරයේ ගමන් කරන ප්‍රධාන තැන. හරිනේ, රුධිරය පොම්ප කරන තැන. එතකොට මෙතන තමයි මේ සිත උපදින්නේ. එතන බොහොම ලස්සන ප්‍රසන්න සිතුවිලි උපදිනකොට මේ මුළු රුධිර ධාතුවම පිරිසිදු වෙනවා. එතකොට ශරීරයේ පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිලා යන්නේ ඉතාම පිරිසිදු රුධිරේ. දේශය ඇති වෙනකොට එතන උපදින ලේ ඉතාම අපවිත්‍රයි. නල මාර්ගයක් දිගේ පිරිසිදුම ජලය එනවට කවුද කැමති? හැබැයි අපිරිසිදු ජලය එනවට අපි කැමති නැහැ. සමහරලාට පිරිසිදු ජලයේ එයි. නමුත් කරාමේ අරපු ගමන් ටික වෙලාවක් යනකන් එන්නේ අපිරිසිදු ජලයේ. එහෙම වෙලාවල් තියෙනවනේ අපිට. නමුත් අපි හරි අකමැති. මොකද හදිසිය වතුර ටිකක් ගන්නවට ගන්න බෑ. හැම වෙලාවෙම පිරිසිදු වතුර තියෙනවට හරි කැමති. එනම් මේ හෘද වස්තුවේ හැම වෙලාවෙම පිරිසිදු ලේ ධාතුව මේ ශරීරයේ පුරාම පිතිරෙන්න පටන් ගත්තාම ඒ පුජ්‍යලයා ඉතාම ප්‍රියශීලී ප්‍රියමනාප ශාන්ත පුජ්‍යලෙක් වෙනවා. එතකොට දකින්න අය ඔහු දැකලා හරියට ප්‍රියමනාප වෙනවා. එහෙනම් ඒ සඳහන් කළේ මෛත්‍රී ආනිසංසය 11න් හතරවෙනි කාරණා. පින්නතනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි මේ ගාථාරත්නය ඇසුරු කරගෙන සාකච්ඡා කරන දෙවැනි ධර්මකාරණාව දෙවැනි දේශනාව මෙතනින් නිමා කරමු. ඉතුරු කාරණා ටික ඉදිරි දේශනාවක නැවත අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා.